දෙමෙන් සමගින් විසුරි නැවත පැමිණීම වලක්වයි දැන්මට හංගන්න දෙයක් නැහැ බයෝ බබල් හිවත් ජෛව ආරක්ෂිත බබුල ක්‍රමවේද යටතේ සිව්වන යුක්‍රේන සංචාරක කණ්ඩායම අද දිවයිනට පැමිණියා යුක්‍රේනයේ කිව් අකුණුවර සිට මත්තල ගුවන්තොට පොලින් දිවයිනට පැමිණි එම කණ්ඩායමට සංචාරකයන් 97 දෙනෙක් ඇතුළත් ඒ අනුව මේ දක්වා පැමිණි යුක්‍රේන සංචාරකයන් පිරිස 656ක් වනවා කෙසේ වෙතත් එලෙස පැමිණෙන යුක්‍රේන සංචාරකයන් කොවිඩ් සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින බවට විවිධ ස්ථානවලින් වාර්තා වනවා संचारे सिधुकने निरोधायने वन काल सीमा तुलाधीम मे सिधुकने जैव आरक्षित बुबुल यान संकल्पे अटते संचारेन सह गैटेन आया अनिवार्य जैव आरक्षित बुबुल तुलम सिटी ओन तमुंगे निवेश बलायाम ए अवस्था वेदी सिधु नकल ए वगेम संचारकिन मे कटिंग पिटत्तु नाट पस्से श्रीलांकिकिन तवदुकट सति देखक काल निरोधायन वीमे पस्से तमय अवनवतत् समाजे सामान्य जन जीवित अवतीर्ण මාර්ගෝපදේශක වන යන්පිසි විදිකින් උල්ලංඝනය වුණොත් එය විශාල ඛේදවාචකයක් වෙන්න පුළුවන් බවත් සිහි තබා ගත යුතුයි. එලෙස සෞඛ්‍ය උපදෙස් වලට අනුගත නොවි යාල වනෝද්‍යානයේ සංචාරය නිරත වූ යුක්‍රේන ජාතිකයන් සමග ගිය සෆාරි ජීප ප්‍රතිරෝධුරන් 28 දිනකු පසුගිය සෙනසුරාදා දිනදා 4ක නිරෝධායනයට යොමු කළේ දැඩි විරෝධය මතේ. ප්‍රදේශයේ වාස සභාවේ මන්ත්‍රීවරයෙක් විසින් මේක මෙහෙවන්න ගත්තා. ඔහු ස්වාධීන සිප්‍ර සංගමේ සංගමේ සභාපතිවරයා වශයෙන් ඉදිරිපත් වෙලා මේ සියලු කටයුතු ඔහු භාරයට අරගෙන ඔහුගේ රජ මිතුරන්ට මේක ලබා දුන්නා. මේ සංචාරය සංවිධානය කරනු ලැබුව බවට චෝදනා එල්ලවන ප්‍රාදේශීය දේශපාලඥයා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. මේ කණ්ඩායම මේකට බැරි නම් තව කණ්ඩායමක් ඉදිරිපත් වෙන අපිට ඕන මේ හැරක යන්න කියලා. අනතුරක්ද කියලා ඒ කට්ටියට දැනනෝ නම් ඇයි මේ සංචාරය සඳහා ආවේ? විශේෂයෙන්ම කියනෝ නම් මේ හැරක යන්න කෝල් පිට කෝල් දීලා මට හැරකක් දෙන්න මට හැරකක් දෙන්න කී තමයි ගියේ. මේ වැඩසටහනට එකතු වෙච්ච අය සියලුම දෙනා කැමැත්ත පළ කරලා තිනෝ අපි මේ මේ ටුවර් ටික දිගටම දුවන එක වර්ධාවක් තිනෝ රුපියල් 5000ක් ජිප් එකට දීලා 2000ක් ප්‍රාදේශීය දේශපාලඥයෙකුට දෙනවයි කියලා. ඒක අමූලික බොරුවක්. ඉදිරි කටයුතු ටික කරගෙන යනවා කිසිම ප්‍රශ්නයක් තිසමහරාමට මේ සඳහා සිද්ධ වෙන්නේ නැහැ කියන එක වගකීම කියලා. තිසමහරාමෙම හොටෙල් එකක් ඒ වෙනුවෙන් ලැහැත්ති කළා. ඒගොල්ල නිරෝධානය වෙනවා. නිරෝධානය වෙනව විතරක් නෙමෙයි ඊළඟ කණ්ඩායම් යනවා නම් නැවත වතාවක් යාලට එම කණ්ඩායමට විතරයි ඒගොල්ලන්ව එක්ක යන්න පුළුවන්. නැවත වතාවක් ඒගොල්ලන් ඇවිල්ලා නිරෝධාන මධ්‍යස්ථානෙම ඉන්න ඕනේ. ඒක මොකද එක එක විදිහට අදහස් ආපු හින්දා තිසමහරාමේ ප්‍රාදේශීය සභාව සහ ඒ පැතිවල ඉන්න නායකත්වයේ එකව වෙලා හැම ගේකටම රුපියල් 10000ක වියලි ද්‍රව්‍ය ආහාර මල්ලක් පවා ඊයේ අවන්දල ඇස්ති කරලා තිබ්බා. ඌවා ඒගොල්ලෝම දැනුවත් කරේ නැහැ කියලා මේ මෙහෙම දින 14ක් නිරෝධායනය කරනවා කියලා. ඊට අමතරව සමාජ ජාල ජාලවල යනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනවා කියලා කිව්වට ෆේස් මාස්ක් එකක්වත් දාන්න නැතුව එයාපෝට් එකේදී संपूर्ण आरक्षा करके දෙවෙනිට පැමිණි සංචාරකේ නිරෝධායනය කිරීමේ ක්‍රමවේදය සහ ඔවුන් හා එක්ව කටයුතු කරන පුද්ගලින් සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා මෙලෙස අදහස් පළ කළා. මේ අවස්ථාවේදී යම් කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් හෝ මේ කියන ක්‍රමවේදයෙන් පරිබාරයව කටයුතු කරනවා නම් ඔවුන් අනිවාර්යයෙන්ම නිරෝධායනයට ලක් කිරීමට සිද්ධ වෙනවා. එවැනි තත්ත්වයක් තමයි විශේෂයෙන්ම මීට දින දෙකකට ඉස්සෙල්ලා ඉදුනේ. යාල තත්ත්වය තුනමත් එහෙමයි. ඒ ගියපු විදේශිකයන්ගේ මුඛාවරණ නැහැ. ඒත් එක්ක රියදුරන්ගේත් මුඛාවරණ නැහැ. ඉතින් ඒ වැනි තත්ත්වයක් යටතේ ඒ ගියපු එම රියදුරු මහත්වරුන් නිවෙස් වලට ඇරියොත් යම් කිසි ආකාරයකින් හෝ පසුව එක පුද්ගලයෙක්ට හරි කොවිඩ් ආසාදනයක් වීමක් සිදු වුණොත් එමගින් එම ප්‍රදේශයට මේක තර්ජනයක් ඇති වෙන්න පුළුවන්. මේ අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිනී ක්‍රිමාලි ප්‍රනාන්දු මහත්මිය ලිපියක් මගින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත දන්වා සිටින්නේ යුක්‍රේන සංචාරකයන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් සංචාරක ප්‍රවර්ධනයේ පුද්ගලයාගෙන් හෝ සංචාරක නියෝජිත ආයතනයේ මගින් තමන්ට ලැබී නැති බවයි. යුක්‍රේනයේ සිට පැමිණි සංචාරක පිරිස මිරිස් සහ යාල ප්‍රදේශයේ සංචාරය කර ඇති බව තමා දැනගත්තේ මාධ්‍යන් බව ඇය සිලිපියෙන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් කාර්යසාධක පළකා රැස්වීමේදී එකග වූ පරිදි මෙම සංචාරය සංවිධානය කරනු ලබන පුද්ගලයා ඒ පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියට ලබා දිය යුතු බවත් මෙතෙක් කේ සිදු වී නැති බවත් අදාළ ලිපියේ සඳහන්. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් සංචාරක මාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ යුක්‍රේන සංචාරකයන් යාල වනෝද්‍යානයේ නැරඹීමට යාම හේතුවෙන් මත වූ තත්වය යලි ඇති නොවීමට පීවර ගන්නා ලෙසට බලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි. එමෙන්ම සංචාරකයන්ට නැවත රට විවෘත කිරීමේදී නියාමන ව්‍යාපෘතියේදී හඳුන්වා දුන් සෞඛ්‍ය
ආරක්‍ෂක මාර්ගෝපදේශ නිසලස ක්‍රියාත්මක විය යුතු බවත් සංචාරක අධිකාරිය ඇතුළු ඊට අදාළ ආයතන සිය දැඩි අවධානය යොමු කළ යුතු බවත් අදාළ නිවේදනයේ සඳහන්. මේ අතර අද සහ හෙටට නියමිතව තිබූ යුක්‍රේන ජාතික සංචාරකයන් පිරිසකගේ පොළොන්නරුව සහ සීගිරිය සංචාරය අවලංගු කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා. එම අරමුදල පැවසුවේ දේශීය සංචාරකයන් සඳහා එම කලාප විවෘත බවයි. යුක්‍රේන සංචාරකයන් කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ බෙද දැමීම සම්බන්ධයෙන් අද මෙලෙස අදහස් පළ වුණා. නතර කිරීම නෙමෙයි විවෘතේ. ඒකට මොකද්ද කියන ප්‍රතිකර්මය සංවිධානය කරලා මොකද ශාල සංඛ්‍යාවකට රැකියාවල් අහිමි වෙලා තියෙනවා. ඒ නිසා ඒව ගැන බලන්න වෙනවා. යුක්‍රේන කියන්නේ මේ ලෝකේ තියෙන දුප්පත්ම රටක්. මේ දුප්පත් රටේ කොවිඩ් වසංගතය පැතිරිලා රට විනාශ වෙලා තියෙන මොහොතක්. මේ රටේ අයව ලංකාවට ගෙනල්ලා ලංකාවට කොවිඩ් 3 වෙනි රැල්ල දැන් හදන්න හදනවා. විදේශ විවහාර මුදල් ලැබෙන ප්‍රධාන මාර්ග වලින් එකක් තමයි සංචාරක ඉපයුම. ඒක සම්පූර්ණයෙන් නැති වුණොත් අපිට විදේශ විනිමය නැති වෙනවා. ඒ නිසා ඒක ගැඹුරින් කල්පනා කරන්න ඕනේ. ආවේගජනකව හිතුවොත් ඒක කරන්න අමාරුයි. මේ යුක්‍රේනය රැන්ඩික්ස් පොකුර නිර්මාණය කළාකෝ දැන් සංචාරක. දැන් මේ යුක්‍රේනයත් එක්ක තියෙන මේ ඝනදෙනුව මොකද්ද කියන එක සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් කරන්න ඕනේ රටේ. අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්නලා දෙන එක පිළිබඳව අපි සතුටු වෙනවා. දැන් පවුලක් විදියට ඉද්දී පවුලේ අය විතරනේ මුණ ගැහෙන්නේ. ඒ අය වෙනකවත් මුණ ගැහෙන්නේ නැහනේ. අපි පෑදී සහිත ලිවර් ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි.